රටේ ඇතිවෙලා තියෙන තත්ත්වය සම්බන්ධයෙන් අපි කොහොමද තත්ත්වය දකින්නේ පක්ෂයක් හැටියට ජනතාව මේ තත්ත්වය දැකින්නේ ගොහොමද ඇත්තට සිදුවනය කුමක්ද කියන කාරණය සම්බන්ධයෙන්. යම් කිසි හිතන්නට යමක් ලබා දෙෙන්. අපි දන්නවා මහා ලොකුවට කිව්වට අපිට රට බාරධෙනකොට ඩොල බිලියන හතයි දශම ගානක රිසර්ව එකහෙ නැත්ත. සංචිතයක් තිබුණ කියලා මහබැංකේ මහබැංකේ අයත් මේ රටේ ආථිකය ගැන දන්න හැමෝම දන්නවා එවැනි සංචිතයක් තිබනට අපිට රජය භාරර ගැන මාස කීපයක් ඇතුළත ගෙවන්න ඩොල බිලියන හයක පමණ විශාල නය මුදලත් තිබුණ ඇතකොට ඇත්තටම අපිට ඒ කියන සංචිතයක් අපේ රජයට ලැබුණේ නෑ. එවිතරක් නෙමෙයි අප රජය භාරගත්ත දවසී නං අපිට සටන් කරන්න වනා කොරෝන වුව දුරත් එක්ක කොරෝන උදර එක්ක සටන් කල්ලා අප මේ රට රටේ ජනතාවගේ ජීවිත ආරක්‍ෂා කරගන්න මහා විශාල සටනක් රජයක් හැටියට අපිට කරන්න සිද්ධුව. අපි රජයක් හැටියට අපේ කලාපය අනිත් රටවල්වල රෝහල් ගත කරගන්න බැරුව පාරවල්ලයිනේ ත්‍රීරෝධ රථ ඇතුළේ පේමන්ටල මිනිස්සු පනෑදල මැරෙන තත්ත්වයක් රූපවාහිනිය දැක දැක. අපේ රටේ අසනීප වෙනු කිසිම කෙනෙක්ව රෝහලකට ඇතුළත් ොර ප්‍රතිකාර නොකර අතාරන්න තත්ත්වයකට මේ රට පත්වෙන්න අපි රජයක්ක් ඇටියට ඉඩදුන්නේෙ නෑ. එවිතරක් නෙමෙයි මේ රටේ අපි දිගට මේ ආර්ථිකය ගෙනියන්න හදනකොට ඔබ දන්නවා මේ රට වහන්න කියලා පු බලපෑම. මේ රට වන්න කියලා මිනිස්සු පාරට බැහැලා උද්ඝෝෂණ කරලා බලපෑම් කරන තර්මට මේ රට වහන්න කියලා ලුකු බලපෑමක් කර. එ වගේම අපි රට වහලා ඇගලුම් කම්හල් වගේ රටට විදේශවිිනි මේ ගෙන එන. ඒ ආයතන පවත්වාගෙන යන්න උත්සාහ කරද්දි සමාජය තුළින් දැඩි විරෝධයක් ඇති කරා යම් කිසි කල්ලි කණ්ඩායම් විසින් මෙය නවත්වන්න මේ ඇගළුම් කම්හල් ඇතුළු විදේශවනිීමේ ගෙන එනම්හල්ද වසා දමන්න කියලා. ඒ වගේම අපි ඉතාම ආරක්ෂාකාරී තත්ත්වයන්න්න නයටතේ නැවත සංචාරක ව්‍යාපාරය ආරම්භ කරන්න හදපු අවස්ථාවේදී. ඔබ දන්නවා මේ රටේ සමහර කොටස් ශ්‍රේෂ්ඨධකරණයට පවා ගිහිලා නඩු දාලා එය නවත්වන්න පියවර ගත්තා ඉදි මේ ආකාරයට දිගින් දිගටම මේ රටටේන විදේශවිනිමය මේ රටට එන ඩොලර්ප ප්‍රමාණය නතර කල්ලා මේ රටේ ආර්ථිකය සම්පූර්ණයෙන් කඩාවටටන අප අපි හිතන අපිට දැන් සැකත් හිතනෙන සැහිත නොනේ මංහිිතනයක ඉදිරියේද මේ ටේ ජනතාවට ඔප්පුේ ලොකු කුමන්ත්‍රණයක් මේ රටේ ක්‍රියාත්මක වුණා. ඒවිතරක් නෙවෙේ මට මතකයි ඒ කාලෙ දිගින් දිගටම ඒවකට හිටපු මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කරා ඉන්දන ලබා ගැනීම අපිට ඉදිරියේී ප්‍රශ්නයක් වෙනවා දෙදස් විසි දෙකේ මාර්මාස වෙන කොට ඉද ලබා ගැනීම සම්න්ධය ප්‍රශ්නයක් ඇති වෙන. එක නිසා විදේශ රටක් එක්ක ගිහිල්ලා එකඟතාව එකට එන්න කියලා යම් කිසි නායක්‍රමයක් යටතේ ඉඳන් ලබා ගන්න. ඔබ හැමට මතක ඇති එවකට හිටපු ඉන්දන භාර අමාත්‍යවරයා විදේශ සංචාරයක් ගිහිල් ඇැවිල්ලා මේ රටේ ප්‍රසිද්ධ ජනමාධ්‍යහාරා ප්‍රකාශයක් කරා, වසරකට ඉන්දන ලබාගන්න අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර කියලා. නමුත් එවැනි දෙයක් ඇත්තටම වෙලා තිබුණේ නෑ. ඉතින් මේ සෑම කරුණක් තුළම මේ රජය වැට්වීමේ යම් කිසි කුමන්ත්‍රණකාරී වැඩ පිළිවෙලක් තිබුණා. නමුත් අපි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැටියට හමදාම ශවාස කරේ. අපි හැමදාම විශ්වාස කරන්නේ මේ රට ආයිත් පාරක් නයාරගෙන මේ රට ගොඩගන්න බෑ අයෙන්ෆියන්න ඕනි කියල මේ රටේ ආර්ථික විශේෂක්ඥය කියනවා අයෙම යනව කියන්නේ අපි නැවතත් මේ රටේ මංහිතන අපි ඉතා විශාල අවස්ථා ප්‍රමාණක අය එම නැත්තං ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයි ලබාගන් තියෙනවා ඒ සහය ලබාගත්ත කියලා කවදාවත් අපිට දෙපයි නැගී සිටින්න හැකියාවක් ලැිලා නෑ මෙය ජාතික ආර්ථික වැඩපිළිවෙලක් යටතේ. අප අපේ ජනතාවගේ සෝත්සාහෙන් නැගී සිටින ජාතික ආර්ථික වැඩපිළිවෙලක් යටතේ මේ ප්‍රශ්නයට බිසඳුම් සැවිය යුතුයි කියන මතේ තමයි පක්ෂයක් හැටියට ඉන්නේ. ඉතින් මේ තත්ත්ේ යටතේ මංගිතන්නේ මේ රට ටේට් එක එහම ැත අසමත් රාජ්‍යයක් කිරීමේ දැඩි කුමන්ත්‍රණයක්. මේ රට බෙදන්න උත්සාහ කරපු, මේ රට කඩාබිඳ දමන් උත්සාහ කරපු විවිධ පාශ්වයන් මේ වනකිවිට මුදල් පොම්ප කරමින් සිදුකරමින් ප පවතිනවා. ඒ තමයි ඔවුන්ට යුද්ධයකින් ලබාගත නොහැකිවූ අරමුණ වෙනත් ආකාරයකින් ජයග්‍රහණය කිරීමේ අවශ්‍යතාවය හැකියාව ඔවුන්ට පෙනී යන්න නිසා. එක නිසා මේ රටේ ජනතාවගෙන් ආයාචනය කරන්න කැමති ඔබේ අයිතිවාසිකම්බිෙනෙන් ඔබ පාරට බහින්න ඔබේ අයිතිවාසිකම්බිෙනෙන් සටන් කරන්න නමුත් ඔබේ අයිතිවාසිකම්බිෙනෙන් සටන් කරද්දි ඔබ සටන් කරන්න කොට ඔබත් එක එකට හිටගන්න එන පුද්ගලය කෞද්ද කියන එක විමසිලිමත් දෑසින් බලන්න. ඒ ඒ පුද්ගලයාගේ පිටිපස්සේ ඉන්න බලවේග මොනවාද කියන එක හරියට අඳුන ගන්න ඒදේ නොකරොත් මංහිතන්නේ අපි රටක් ජාතියක් හැටියට ඉදිරියට යන්න තියෙන ඒ හැකියාව අපිට කොතරම් දුරකට ගෙනයන්න පුළුවන් වෙයි ද කියන්න ලොකු සැකයක්ත් තියෙන. මොකද ඊය දවසේ මට ලැබිච්ච ලැබුණු එක ආරංචයක් නිසා මම ඇත්තටම ඉතාම ඒ සම්බන්ධය ඉතාම බීතියට පත්ව ැකි බොත් නිවැරදිී කැනඩාවේ සිටින පුද්ගලෙක් මට ආරංචියය දුන්නේ ඔහු ඔහුගේ සමාජමාධ්‍ය තුළින් ගෝටාාවේ රාජපක්ෂ මහතාට විරුද්ධව කිසියම් කාරණාවගයක් ඔහුගේ සමාජමාධ්‍ය තුළ පළකරපු වහාම ගෝලීිය සංවිධානයක් විසින් ඔොහුට කතා කරලා ඔහුට කියල තියෙනවා ඔබ මේ කටයුත්ත ඉදිරියට ගෙනියන් අපි ඔබට මෙ පමණ මුදල් ප්‍රමාණයක් ලබා දෙන්නම් ඔබට පුළුවන්නම් අහවල් පුද්ගලයාගේ ළමයි ළමයාගේ ගෙදර ඉස්සරහා යම් සංවිධානාත්මක දෙයක් කරන්න ඒකට මෙච්චර මුදල් ප්‍රමාණයක් ලබා දෙන්නම් කියලා යම් කිසි ගෝලීිය සංවිධානයක් විසින් ඒ ැනුම් දේ කල්ල වුණන් ඇති එන්න මේ වගේ දැඩි කුමන්ත්‍රණකාරී තත්ත්වයක් තුළ තමයි අපි මේ රජය කරගෙන යන්නේ මංහිතන්න මේ රටේ ජනතාව තේරුම්ගන්න ඕනේ මේ රටේ තියන සල්ලි මේ කියන විදිහට කවුරුත් හොරකං කරලා නෑ මේ රටේ තියන සල්ලි මේ රටේ තියන විදේශවිනිමය එහෙම කාටවත් හොරකං කරන්න හැකියාවකුත් නෑ මේ විවිධ බොරු මතිමතාන්තර සමාජගත කරමින් මේ රටේ මේ විනාශකාරී තත්ත්වයක් තුළ මේ රට අසමත් රාජ්‍යයක් කරලා ඒ තුළින් තමන්ගේ මෙතෙක්කල් දිනාගන්න බැරිවෙච්ච දේවල් නැවත දිනාගන්න ධරණ උත්සාහයක්ද කියන එක ගැන ඔබගේ බුද්ධියෙන් විමසා බලන්න කියලා මේ රට ඉන්න බුද්ධිමත් ජනතාවගෙන් ඉතාම කාරුණක ඉල්ලීමක් කරන්න කැමති. බොහොම සූති. උනුසුම් පුවත් එසරින් දැනගන්න ලක්බෙරෙනිව සබස්ක්‍ර් කරන්න. මීඩියෝවට ලයි කරන්නමට් කරන්න අශය කරන්නත් තමත කරන්නපා.